අද උත්තාන සමය 4 වෙනි සතියේ බ්‍රහස්පතින්දා දිනයි. සිනගෝගේදී සුත්තුලිය විල කෙවන පාවුලුතුමන්. ඊට පසුව දිව්‍යන් වහන්සේගේ පණිවිඩය මනුෂ්‍යයන්ට ලබා දෙමින් පවසන්නේ මේ ගැලවීමේ ඉතිහාසය පුරාවට දිව්‍යන් වහන්සේ මොන ආකාරයෙන්ද මනුෂ්‍යාව ගැලවීම කරා මෙහෙව්වේ කියන දෙය. ඔහු තමන්ගේ කතා පටන් ගන්නේ ඊශ්‍රායල් ජනතාව ඊජිප්තු දේශයේ වහල් පවේ ඉන්න අවස්ථාවේ ඉඳලා. මිනිසුන්ගේ ඒ හඬට, දුකට, වේදනාවට ඇහුම්කන් දෙන දිව්‍යන් වහන්සේ ඔවුන්ව නිදහස් කරනවා. අවුරුදු 40ක් පුරාවට මේ ජනතාව පාලු කරේ ගෙන යමින් ඔවුන්ව ස්වාමීන් වහන්සේ පුහුණු කරනවා. ඒ අලුත් අත්දැකීම ලබන්නට ගැලවීමේ නිදහස, ගැලවීමේ සම්පෘෂ්ටිය අත්දකින්නට. නමුත් මනුෂ්‍ය පෙරලෙසම පාපයේ ගැලවීම නිසා යලිත් පාපයට වැටෙනවා. යලිත් නිදහස නැති කරගන්නවා. ඒ මොහොතේදී තමයි සාමුවෙල් කියන දිව්‍යස් ප්‍රසාදිවරයාව ජනතාව අතරට යොමින් ස්වාමින් වහන්සේ ඔවුනට ගැලවීමේ පණිවිඩය යළිත් මතක් කරන්නේ. ඊට පසුව අපි දකිනවා ජනතාවගේ ඉල්ලීම් පරිදි දිව්‍යන් වහන්සේ උන්ට රාජ කෙනෙක් දෙනවා, සහුල් කියලා. නමුත් ඔහුගේ වැටීමත් සමග දිව්‍යන් වහන්සේට අපක්ෂපාති වීමත් සමග දෙවියන් වහන්සේගේ හැරිලා යාමත් සමග ස්වාමීන් වහන්සේ තමන්ට ආදරය කරන, තමන්ගේ හඬ ශබ්දය හඳුනන දාවිත් කියන ඒ ඊශ්‍රායල් ජාතිකයව රජකමට පමුණුවනවා. ඉන්පසු අපිට මතක් කරනවා මේ දාවිත්ගේ පරපුරෙන් පොරොන්දු මෙසියස් වහන්සේ මොනාකාරෙන් දෙන්නේ, ස්නාක ජුවන්තුමා එතුමන්ට සාක්ෂි තරන්නේ කුමනාකාරෙන්ද කියලා. ඉතාමත්ම තර්කානුකූල ලෙස මේ දේවල් ප්‍රකාශ කරන්නේ ස්වාමින් වහන්සේ තුළ විශ්වාස කරමින් තමන්ගේ ජීවිතය වෙනස් කරගෙන දෙවියන් වහන්සේට යළිත් අයිති වෙන්නටයි. සුදුසුවිශේෂයෙන් පෙන්නන ආකාරයට දෙවියන් වහන්සේ තමන් කරන දේ දැනගෙන හිටිය ජේසුන් වහන්සේ උන්වහන්සේ වෙතින් පැමිණි තැනන් වහන්සේ ලෙස සිද්ධ වෙන්නේ කුමක්ද කියන දේ දැනගෙන හිටියා. ඒක නිසායි ජේසුන් වහන්සේ වෙන්න තියෙන දේ කලින් කියන්නේ. ඒක නිසායි ජේසුන් වහන්සේ තමන්ව පාවා දෙන පුද්ගලයා ගැන අන්තිම රාත්‍රී භෝජනයේදී ඉඟියක් නිකුත් කරන්නේ. ස්වාමීන් වහන්සේ දැනගෙන හිටියා වෙනදේ. එහෙනම් ඒ දෙවියන් වහන්සේගේ සැලැස්මට අපි අවනත වෙමු. අපි අපේ ජීවිතයේ පාපෙන් මිදිලා ස්වාමීන් වහන්සේගේ ඒ සලකුණු දැකලා ජේසුන් වහන්සේට අනුගත වෙමින් අපේ ජීවිතය වෙනස් කරගෙන ගැලවීමත් දකිමින් අනිත් අයට ගැලවීම ගැනෙන්නට අපි වරදරමු. ඔබ සැමට just be that.